आई बोन दे पुते शिष्यत चायम के टाटे रा यूट्यूब नाल कावे अदत मांगवे आल हम बे नावा उगलों टे पार्ट मार कर गे ए पार्ट पुते पौड़ी पार्ट मार कुनान टे उगलों टे गोड़ा पैटर ने पार्ट मार इटे काली मांगवे आल टे कीनो पुते तामत तो गोलो अपे में शिष्यत चायम के टाटे रा यूट्यूब नाल काव सब्सक्राइब करने तम अपे में नाल काव सब्सक्राइब करने तक में बेल आइकन ने का क्लिक करना उगलों ये आलू अंडर में वीडियोस बनाने के आने इतने दुए पुते मांग उगलों टे खाई नो देनो කරා මම දැන් ලංකාවටම සූම් පන්ති පටන් අරගෙන තියෙන ඕගොල්ලෝගේ දෙක ශ්‍රේණිය තුන ශ්‍රේණිය හතර ශ්‍රේණිය දැන් ඉගෙනු ළම දරුවන්ට පුළුවන් මගේ සූම් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න මම රුපියල් 500ක් වගේ සුළු මුදලක් තමයි ඒ සඳහා අය කරන්නේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ අදාළ පන්ති වලට අදාළ ලින්ක් දාලා තිනවා ඒවට ගිහිලා ඕගොල්ලන්ට ඒ ක්ලාස් වලට ජොයින් වෙන්න පුළුවන් එහෙනම් දුවේ පුතේ අද අපි යමු අද අපේ පාඩමට අද මම ඕගොල්ලන්ට තෝරගත්තේ ඕගොල්ලන්ට නිතරම පැටලෙන වරදින මේ स्थानीय आगे किएने पाठन अभी अत हाली टेम इगेने गामु में स्थानीय आगे इगेने प्रश्न वाले उत्तर लिया ने को हम दिखेला अभी मोली में पुते इलाक का मार्ग गामु को अभी गामु पांडास तुलसी हैत्ते अब किएने इलाक का अभी मैं के बाद में मैं ने को हम द किया ने मैं थी ने पुते स्थानीय आगे ने इधर मैं पहते मैं स्थानीय आगे मैं तो ना थी ने वाई का स्थाने आ स्थाने ना ये का स्थाने मैं तो ना दहाय स्थाने मेक सियास्थाने मेक दहास्थाने हर इधर मैं स्थाने एक एक स्थान थी ने विधि है ऐसा कोटे मैं एका स्थाने थी ने स्थानी आगे का ऐसा कोटे दहाय स्थाने थी ने स्थानी आगे दहाय आती है ना ये इधर मेक ना एका स्थान एकाई मेक ना दहाय मेक ना थी ना स्थानी आगे की याद सीया मेक ना थी ना स्थानी आगे दहा හරි මේක හොඳට මතක තියාගන්න. එතකොට පුතේ අපෙන් අහන්න පුළුවන්. මෙම ඉලක්කමේ හරිද? එක ස්ථානයේ ඇති ඉලක්කම කොමක්ද? එක ස්ථානයේ ඇති ඉලක්කම තමයි බිඳුව. එතකොට මෙම සංඛ්‍යාවේ 10 ස්ථානයේ ඇති ඉලක්කම කොමද? 10 ස්ථානයේ ඇති ඉලක්කම තමයි 7. මෙම සංඛ්‍යාවේ 100 ස්ථානයේ ඇති ඉලක්කම තමයි 3. ඊට පස්සේ ඒ වගේ මෙම සංඛ්‍යාවේ දහස් ස්ථානයේ ඇති ඉලක්කම කොමක්ද එහෙනම් දහස් ස්ථානයේ තියෙන්නේ ඉලක්කම පහ මේ විදිහට අපිට ලියන්න පුළුවන් එතකොට අපෙන් අහන්න පුළුවන් මේ ඉලක්කමේ 7 සංඛ්‍යාව පිහිටි ස්ථානය කොමක්ද අන්න ස්ථානය තමයි 10 ස්ථානය 10ට අයිති ස්ථානය තමයි මේ 7 සංඛ්‍යාව තියෙන්නේ එතකොට මේ තුනේ සංඛ්‍යාව පිහිටි ස්ථානය කොමද්ද? එහෙනම් සිය ස්ථානය. පහ සංඛ්‍යාව පිහිටි ස්ථානය කොමද්ද? එහෙනම් 10 ස්ථානය. ඒ කියන්නේ 10ට අයිති තැන නෙමෙයි පහ තියෙන්නේ. ආ එහෙනම් 10 ස්ථානය. දැන් මේ විදිහට ඇරුවම අපිට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් මෙම තුන සංඛ්‍යාවෙන් නිරූපණය කරන වටිනාකම කීයද තුන ඉලක්කමෙන් නිරූපණය වන වටිනාකම අන්න තුනෙන් නිරූපණය වෙනවා පුතේ මේ 100ව තුනක් එහෙනම් 300ක් නිරූපණය වෙනවා නිරූපණය වෙනාගේ තමයි 300 පහේ ඉලක්කමෙන් නිරූපණය වන වටිනාකම එතකොට පහ කියන්නේ 10යි 30 ස්ථානෙට තියෙන්නේ නේද 10ේම පහක් මේ පහේ ඉලක්කමෙන් නිරූපණය වෙනවා 5000ක් එතකොට මේ 7ේ ඉලක්කමෙන් නිරූපණය වෙනවා මේ 10ේව 7ක් මෙතන තියෙනවා නම් 70ක් නිරූපණය වෙනවා. දැන් එහෙනම් එහෙම අහුවාම ඕගොල්ලන්ට ඒ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. එතකොට අපෙන් අහන්න පුළුවන් තුන ස්ථානයේ මෙහෙම අහුවොත් දැන් 5370 ඉලක්කම තියෙනවා. එතකොට අපෙන් අහන්න පුළුවන් පහ ස්ථාන පහ ඉලක්කම සඳහන් ස්ථානයේ ඇති ස්ථානීය අගයත් තුන ඉලක්කම සඳහන් ස්ථානයේ ඇති ස්ථානීය අගයත් අතර වෙනස කීයද? එතන පහ ඉලක්කමේ තියෙන ස්ථානීය අගය අපි දන්නවා 1000යි. තුන ඉලක්කමේ තියෙන ස්ථානීය අගය අපි දන්නවා 300යි. එහෙනම් අපි 1000ෙන් 300ක් අඩු කරාම 700ක් තමයි එන්නේ. ඒක තමයි උත්තරේට ලියන්න ඕන. එතකොට දැන් අපි තව එකක් බලමු. පහ ඉලක්කමෙන් නිරූපණය වන වටිනාකම තුන ඉලක්කමෙන් නිරූපණය වන වටිනාකම අතර වෙනස කීයද? එතකොට
පහයිලක්කමේ නිරූපණය වෙන වටිනාකම අපි දන්නවා මේ 10ව පහක් කියන්නේ නම් 5000යි නිරූපණය වෙන වටිනාකම 5000යි 3ඉලක්කමේ නිරූපණය වෙන වටිනාකම 100ව 3යි එහෙනම් 300යි එහෙනම් මේකෙන් මේක අපි අඩු කරන්න ඕන මේක බිංදුවයි බිංදුවයි 10න් 3ක් ගිහින් 7යි මෙතන තියෙන්නේ 7යි 4700යි මේ විදිහට තමයි ඒ උත්තර ගන්නෙ මම හිතනවා දැන් දුවලා පුතාලට මේ ස්ථානීය අගය නේද යම් සංඛ්‍යාවක ස්ථානීය අගය නැත්නම් ස්ථානයේ තියෙන සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය නැත්නම් ඒ සංඛ්‍යාව සඳහන් ස්ථානය ඔය අහන ඕන ප්‍රශ්නයකට ඕගොල්ලන්ට හරියට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ආයෙ බලන්න. ආයෙ බලලා මේවායේ ආයෙ ඔයගොල්ලෝ ඉලක්කම් ලියාගෙන ආයෙ gedara වැඩ කරන්න. එහෙනම් පුතේ ඒත් එක්කම ඔයගොල්ලෝ කැමතිනම් මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ පන්ති වලට අදාළ ලින්ක් තියෙනවා. ඔයගොල්ලෝ ඒවට ජොයින් වෙන්න. එහෙනම් දුවේ පුතේ මාත් එක්ක රැඳී සිටපු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.